අද අපි සාකච්ඡා කරන්න යන්නේ මේ හස්ත රේඛා ශාස්ත්‍රය. ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ palm reading, එහෙම නැත්නම් palmistry කියලා. එතකොට මේ විෂය ගත්තපුවාම දැන් අද ලංකාවේම ලෝකෙම ජනප්‍රිය වෙලා තියෙනවා. ප්‍රධාන හේතුව මේ ජ්‍යොතිෂ මේ වැඩදේශා නෙවෙයි. මේ ජ්‍යොතිෂය කියන්නේ මේ කාර්යාලවල මේ හරියට කියන්නේ නැති නිසා මිනිස්සුන්ට ජ්‍යොතිෂය ගැන තියෙන විශ්වාසය නැතුවම ගිහින් තියෙනවා. මේ දන්න කට්ටියත් මහාචාර්යවරු හැමෝම කියනවා මහාචාර්යවයි අතිශාවයි කියනවා. ඊළඟට අයිරාෂ්ටක තියෙනවද නැද්ද කියලා කියනවා. ඊළඟට ගියවන දශා අහින්න තැන් ඉන්න තැන නීචාරෝ මේවා කියනවා. බුදු 25 වෙනද යනවා 28 වෙනද යනවා අරක කියනවා මේක කියනවා ඒව කියලා ඒව අහලා මිනිස්සුන්ට දැන් එපා වෙලා මේ හස්ත රේඛා ශාස්ත්‍රය හරිම ඉන්ට්‍රෙස්ටිං වෙලා බොම් සිග්ගන්න සුළු වෙලා දැන් හැමෝම ටෙලිෆෝන් කරලා මට කියනවා මේ අනේ අර කියපු මේ විශ්ව පන්සල නාලිකාවෙන් පටන් ගන්නවා කියපු මේ හස්ත රේඛා පන්තිය කවද්ද පටන් ගන්න කියලා මගෙන් අහනවා. ඉතින් පිටරටවල ඉපව අහනවා ලංකාවේ ඉන්න කට්ටිය. මං කිව්වා දැන් හරියට පටන් ගන්නයි යන්නේ මේක හෙමින් අපි දවසෙන් දවස කරන්න ඕනේ. මොකද මේ ඕලෙවල් කරන කාලේ ඉඳලම 1970 ඉඳලම තමයි මේක ඉගෙනගෙන ඉතින්. නමුත් දැන් ඔයගොල්ලෝ කියලා දෙන්න මට ඒක අවුරුදු 50ක් කියන්නේ නැහැ. දැන් ඒක මට මේක මාසෙන් දෙකෙන් කියලා දෙන්න පුළුවන්. ඒක හරියට කරගෙන ආවනම් ඒක ඩිගට කරගෙන ආවනම් හරි සිම්පල්. මේක සල්ලි දීලා අනිත්යෙන් වලින් ඉර ගන්න එක මේක නොමිලේ තමයි. මේක අපි ධර්ම දානයක් විදිහට දෙන්නේ මේ විශ්ව පාරිසර නාලිකාවෙන්. එතකොට මේ අහගන්න මේ හස්ත්‍රේකා ශාස්ත්‍රය කියන්නේ මොකක්ද මේක කියලා ප්‍රධාන ක්‍රමය. මොකද මේ අර මං ඉස්සෙල්ලා කිව්වනේ මේ ජ්‍යොතිෂය වැරදි කියන එක නෙවෙයි හස්ත්‍රේකන් ඔප්පුවේ කියවෙන්නේ. හස්ත්‍රේකා ශාස්ත්‍රය කියන්නේ ජීවිතයේ කාසියේ මේ එක පැත්තක් හස්ත්‍රේකා ශාස්ත්‍රය, අනිත් පැත්ත ජ්‍යොතිෂය. එතකොට හස්ත්‍රේකා ශාස්ත්‍රයේ තියෙන ජීවිත කතාව ඕනම කෙනෙකුගේ මේ කෙටින් සඳහන් වෙලා තියෙන්නේ. ලයිෆ් ස්ටෝරි සමරයිස්ඩ් ඔන් ද පාම්. අතන හොරොස්කෝප් එකේ තියෙනවා ඉන් ඩීටේල්. ඉන් ඩීටේල් කියනවා ඕන වොන්ටඩ් ඩීටේල්ස් ඇන් අන්වොන්ටඩ් දෙකවත් එක්ක තියෙනවා. ඒ කියන්නේ ගෙදරට කෙනෙක් ආවත් ඒ ආපු එකත් එක්කම තියෙනවා. මේ කාලේ නෑදෑයක් වෙනවා අමුත් එක් වෙනවා ගෙදර විනෝදවාදියක් තිබුණා මොකක්ද තිබුණා නරකද මේකද ඒක වටෙනවා අවශ්‍යයි අනවශ්‍යයි ඔක්කොම ඒක වටෙනවා. ඒ කේන්ද්‍රයේ හරියට මහරසභ අතිරුසාව සහ විදසාව බලන්න දන්නවනම් විතරයි. නැත්නම් ඒකත් නෑ. එතකොට ජෝතිෂය එපා වෙලා යනවා. දැන් ඒහිඳ අපි අද මම ප්‍රථමයෙන්ම පටන් ගන්නවා මේ වැඩිදිනාගේ ඉල්ලමිට පළවෙනි පන්තිය වශයෙන් මේක තියාගන්න අසා ගන්න ශාස්ත්‍රීය ශාස්ත්‍රයේ පිළිබඳ හැඳින්වීමක් තමයි ඉස්සෙල්ලාම මම කරන්නේ අද දවසේ. මේ රේඛා මොනවද, මණ්ඩල මොනවද, ඒව වෙනස් වෙන්නේ කොහොමද, ඒ විදිහට ප්‍රධාන වශයෙන් උනහා ගන්න හැමිට. දැන් මේ තියෙන්නේ මේ හස්ත රේඛාව. මේ කෙනෙකුගේ හස්තයේ මේ දකුණු හස්තයේ මේ තියෙන්නේ. මේක වම් හස්තේ වුණත් එහෙම මේ මහපට ගිහලා අනිත් පැත්තට යනවා. එච්චරයි වෙන්නේ. ඒ කොහොම ගියත් රේඛා එන්නේ මේ විදිහට තමයි රේඛා පිහිටන්නේ. මේ රේඛා පිහිටනකොට අපි කියනවා මේක මේක දබර ඇඟිල්ල. මේක දබර ඇඟිල්ල, මේක ෆෝ ෆින්ගර්. එතකොට ඊළඟට මේක මිඩල් ෆින්ගර්, මේක මැද ඇඟිල්ල. මේක රින්ග් ෆින්ගර්, මේක මුඩු ඇඟිල්ල, මේක ලිටල් ෆින්ගර්, මේක සුළු ඇඟිල්ල. ওই විදිහට මේ අපි මේ කියනවා. ඊළඟට මේක මහපට ඇඟිල්ල තම. මහපට ඇඟිල්ල කියලා කියනවා. ඊළඟට මෙන්න මේ කොටස. මෙන්න මේ කොටස මෙතනලා මෙන්න මේ කොටස මෙන්න මේ කොටස. මෙන්න මේ හරිය මෙන්න මේ හරිය මෙන්න මේ හරිය මෙන්න මේ හරිය මේ හරිය මේ හරිය මේ හරිය මෙන්න මේ හරිය මේ හරිය ඔන්න ඔය හරිය කොටසකට කියනවා සිකුරු මණ්ඩලය. සිකුරු මණ්ඩලයේ පිහිටලා තියෙන්නේ මේ හරිය. මවුන්ට් ඔෆ් මීන වීනස්. මවුන්ට් ඔෆ් වීනස් කියලා කියන්නේ සිකුරු මණ්ඩලය. ඒක සිකුරු මණ්ඩලය ඔතන තියෙනවා. සිකුරු මණ්ඩලය හොඳ කියනවා මේක තමයි බේස්ලස් මේ වලු කර මේ බීටලා තියෙන්නේ මෙතන තමයි බේස්ලස් එක බීටලා තියෙනවා. මේකේ හරිය තියෙනවා චන්ද්‍ර මණ්ඩලය. මවුන්ට් ඔෆ් ද මූන්. මවුන්ට් ඔෆ් ද මූන් කියලා තමයි මේකට කියන්නේ. මේ චන්ද්‍ර මණ්ඩලය මෙතන මේ හරිය වැඩලා තියෙනවා. තියෙනවා මෙතන තියෙනවා බුධ මණ්ඩලය. මේ ඇයිද මේ බුධ ඇඟිල්ල. මේ සුළු ඇඟිල්ලට තවරන් නමක් තමයි බුධ ඇඟිල්ල. මර්කරි ෆින්ගර්. එතකොට මේ බුඩැඟිල්ල යට තියෙන මණ්ඩලය තමයි මේ මෙතන තියෙන්නේ. මෙතන තියෙන බුඩැඟිල්ල යට තියෙන මණ්ඩලය ඒකට කියන්නේ මේ බුද මණ්ඩලය. බුද මණ්ඩලය. ඊළඟට මේක ඇවිල්ලා රවි ඇඟිල්ල. මේ මුඩු ඇඟිල්ලට කියන්නේ මේ රවිට ඇඟිල්ල නිසා රවි ඇඟිල්ල කියලා කියනවා. ඒ කියන්නේ මේ එතකොට මේ රවි ඇඟිල්ල යට තියෙන මණ්ඩලය ඇවිල්ලා රවි මණ්ඩලය මේ හරිය. මෙන්න මේ හරිය මේ පොඩි රවුමක් රවි මණ්ඩලය. Mount of the Sun, Mount of the Sun වෙනවා මේක. මේකයි සෙනසුරු ඇඟිල්ල.
මැද ඇඟිල්ල ඇවිල්ලා සෙන්සුර ඇඟිල්ල මේ ඒකෝර ඒක අයිති වෙන්නේ මේ සෙන්සුරට මෙන්න මේ කොටස ඇවිල්ලා ඇවිල්ලා සෙන්සුර මණ්ඩලය වෙනවා සෙන්සුර මණ්ඩලෙ මෙන්න මේ හැදී සෙන්සුර මණ්ඩලය මේකට කියන්නේ මවුන්ට් ඔෆ් ද සැට් මේක ඇවිල්ලා මේ ගුරු ඇඟිල්ල ඉන්දරෝ මේ ගුරු ඇඟිල්ල ඇවිල්ලා මේ යට තියෙන ගුරු මණ්ඩලය මේ හැදී ගුරු මණ්ඩලය මේ හැදී ගුරු මණ්ඩලය තියෙනවා ඒතකොට මෙතන මෙතන තියෙන බුදු මණ්ඩලය චන්ද්‍ර මණ්ඩලය අතර තියෙනවා මේ කුජතලාව ඉහළ කුජතලාව කියන එක තියෙනවා මවුන්ට් ඔෆ් අපර් මාස් තියෙනවා මේ හරිය කුජතලාව තියෙනවා මෙතන තියෙනවා මවුන්ට් ඔෆ් ලෝ මාස් මේ හරිය මහමුදලේ මේ යට තියෙනවා මවුන්ට් ඔෆ් ලෝ මාස් ඒකට මේ මවුන්ට් ඔෆ් ලෝ මාස් එකේ මේ මවුන්ට් ඔෆ් අපර් මාස් එකේ හරිය වැඩගත් දේවල් වැඩගත් භයානක ලක්ෂණයක් තමයි මේ මවුන්ට්ස් දෙකේ කළු පණිලම ලැබුණා වැටුණොත් එහෙම බොහොම භයානක ප්‍රතිපල බාහමෝස් කියන පුළුවන් ඒ අය මේ බොහොම මේ භයානක අවියාවුද ගත්ත අය වෙන්න පුළු වෙන්න පුළුවන් මේ සටන් වලට පටල වෙන්න පුළුවන් කියන ඒ වගේ දේවල් ඒ මණ්ඩල දෙකෙන් කිය වෙනවා. ඒකෝට ඒම වෙලා ඊළඟට මෙතන මේ මැද තියෙන කුජතලාව ප්ලේන් ඔෆ් මාස් තියෙන කුජතලාව තියෙනවා මේ මෙතන මේ හැරි මේ මැද මේ ඔක්කොට මැද වෙලා සිකුරු මණ්ඩලේ වලට මැද වෙලා ඉතුරු වෙච්ච කොටස තියෙනවා කුජතලාව කුජතලාව තියෙනවා කුජතලාව ගිලා බැස්සොත් එහෙම ඒ මනුස්සයා මේ දුගි දුප්පත් වෙනවලු. කුජතලාව පිම්බිච්ච තරමට මේ ජාජා ධනවත් වෙනවලු. මේ ඇඟිලි එක්කව වෙච්ච එක තරමට මේ යාළු මිත්‍රය අඩු වෙනවලු වීදම අඩු වෙනවලු පාලනයක් ඇතුළු ඩිමු වෙන්න පුළුවන් පුද්ගලෝ මේ ඇඟිලි හතරම ඉහළ ඇඟිලි හතරම එකට යා වෙලා තිබුණා. යා නොවී වෙංගිලා තිබුණොත් එහෙම ඒ කටියට හැමෝටම ඕන දෙයක් විවෘතව කියනවලු. එතකොට හැමෝම දෙයක් කියනවා ඒ වගේම ඕපන් මයින්ඩඩ් ඒ වගේම කයින්ඩ් හාටඩ්. ඉතින් ඒ අයට වීදම වැඩි ඒක සල්ලි පාලනය කරන්න බෑ. දිගු වාඩුවේ. මේ ගුරු ඇඟිල්ලත් මහපට ඇඟිල්ලත් අතර මේ තියෙන මේ කෝණය හැම වෙලේම අංශක මේ 60ක් වීම තමයි සුබ. 60කට වඩා අඩු වුණොත් එහෙම වෙන්නේ එයා ආපහු මුර්ග කටේ බහිනවා. 60කට වඩා වැඩි වුණොත් එහෙම වෙන්නේ 90ක් විතර වෘද්ධ වෙන්නේ එයා පරාර්ථකාමී වැඩි වෙලා එයා විනාශයට කරා තමයි ගමන් කරන්නේ ඒක ප්‍රතිඵලයක් පෙන්වුම් කරන්න නැති බව තමයි අපි දැක්කේ. ඔය මණ්ඩල ඔය විදිහට මම විග්‍රහ කරා ඊළඟට මේ ලයින්ස් මේ රේඛා මොනවද කියලත් මම හඳුන්වා දෙන්න ඕන. මේ ඕර මතක තියෙනවා මේ වැටෙනවා මෙතනදලා මේ විදිහට මේ පෙන්වන්නේ මේ line of life. Line of life එක තමයි මේ රාමුට ඕන හැම කෙනෙකුගේ දකුණු අරෙත් වම් අරෙත් තියෙනවා line of life ජීවන රේඛාව. ඒ කියන්නේ ජීවන රේඛාව මේ හැම අතේම අත් දෙකේම ජීවන රේඛාව තියෙනවා. ජීවන රේඛාවෙන් කියනවා ආයුෂ ගෙවෙනවා. ජීවන රේඛාවෙන් කියනවා තමන්ගේ රැකියාව ලැබීම්, ජීවිතයේ උසස් වීම, විශේෂ ලොටරි ධන ලාභ, ජීවිතය වෙනස් කරන ආකාරයේ ධන ලාභ. එතකොට බැංකු ණය ගෙවීම ගවන්න පටන් ගන්න දිනේ අවසන් වෙන දවස, අවසන් වෙනවද නැද්ද, අවසන් වෙනකොට මොකද වෙන්නේ, ගෙවල ගෙවලා අන්තිම ඊටම ලැබෙනවද, තමන් හිරේ අවුරුදු 20කට 25කට යනවද, 20කට 25කට යනවනම් යන්නේ කොයි වාසේද, කා දිවර වෙන්නේ, ඒ වල ස්පීඩාල යනවද, අන්තිමට යන්නේ විද්‍යාලයේද, කොහොමද යන්නේ, ඒ ඔක්කොම මේ තමන්ගේ ආයුෂ කොච්චරද, ආයුෂ කෙටිද දිගද, ඒ හැම දෙයක්ම ජීවන රේඛාවෙන් කියනවා. මේ ජීවන රේඛාව ගැන කතා කරනකොට ජීවන රේඛාවේ මේ වයස් සීමාවක් තියෙනවා. ඒක එක එක පොත්වල සඳහන් වෙලා තිබුණා එක එක විදිහට. සමහර පොත්වල තිබුණා වයස 70යි කියලා. තවත් පොත්වල තිබුණා මේක 90යි කියලා තිබුණා. තවත් පොත්වල තිබුණා මේක අවුරුදු 100යි කියලා. අපි ඔක පරීක්ෂා කරලා බැලුවා. අපි නිකන් පොත්වල තියෙන දේවල් විශ්වාස කරපු යුගයේ නෙවෙයි පොත්වලත් අපි දැන් අලුතෙන් එක්කව කරන තරමට අපි අත්දැකීමෙන් හොයාගෙන දේ තියෙනවා. මේ තියෙන්නේ සාමාන්‍ය දල පින්තූරයක් පමණයි. මේව නෙවෙයි අපි හොයාගත්ත ඒ අවුරුදු 100කට ඉස්සර තිබුණ නෑනේ මේ ෆිනෑන්ස් ක්‍රමයක්, ලීසිං සිස්ටම් එකක් තිබුණ නෑ. ඒකෝට ඒ කාලේ ඒ රේඛා තිබුණ නෑ. ඒ දැන් තමයි ඒ පටන් ගන්න තියෙන ඒ ක්‍රමය. දැන් අත්තර වැඩෙනවා ඒවට හරියන රේඛා. ඒව අපි හොයාගෙන තියෙනවා. ඒකෝට ඒව හොයාගෙන තියෙනවා. ඒකෝට මේ ජීවන රේඛාවෙන් බොහෝ දේවල් කියන්න පුළුවන්. කෙනෙක් මේ හිරේ යනවා නම් අවුරුදු 20කට ටක් ගාලා කියන්න පුළුවන් මේක මෙයා 20කට හිරේ යනවා කියලා. මේ හිරේ කියන්න පුළුවන්. වීල් චෙයාර ගන්නවා වීල් චෙයාර යනවා කියලා කියන්න පුළුවන්. ඉතින් ওই විදිහට ගියාම මේ අද අති සාකච්ඡා කරේ මේ ජීවන රේඛාව ගැන, තව ජීවන රේඛාව ගැන තව ගොඩාක් දේවල් කියන්න තියෙනවා. ඒක ඉවර නෑ. එතකොට ඊට පස්සේ එනේ ඒ විදිහට අනිත් හැම රේඛාවක් ගැන විස්තර කරන්න ඕන. අද මම හිතන්නේ අනිත් දවසේ අනිත් රේඛා ගැන අපි හිමින් හිමින් ඉදිරියට යමු කියලා කියන්නේ. එතකොට මම හැමෝම ෆලෝ කරලා මට මේක ඒගොල්ලන්ගේ ෆීඩ්බැක් එකක් ඉදිරියට දෙන්නේ. මේක තව කොහොමද කරන්න ඕනේ කියලා.
අපි මේ විදිහට මේ දිනු කරලා කරමු. තවත් මට තව තියෙනවා අත්වර්ග පෙන්වන්න රාශියක්. මේ සත්‍ය ජීවමාන අත්වර්ග ඒක මම ඒ අපේ විශ්ව අධිකාරිය දීලා ඒවත් ඒ වැඩ ප්‍රධානීදී බලා ගන්න පුළුවන්. මේ හත්රේක ශාස්ත්‍රය ওই විදිහ අද කියාපු දෙ 10 වතාවක් අහන්න බලන්න. එතකොට 10 වතාවක් අහනකොට තමයි ඒක හිතේ වැඩින්නේ. එතකොට ඊට පස්සේ මම ඉන්නේ ඊළඟ දවසේ කියන්නේ තව එකක් හොබෙනවා ඒකට. මම අද කිව්වේ නෑනේ මම කොහොමද අවුරුදු 20ක හිර යනවා නම් ජීවන රේඛාවෙන් හොයාගන්නේ කියලා. ඒක මාළඟ තියෙනවා. මම කියන්නම් අනිත් දවසේ කොහොමද මේක හොයාගන්නේ කියලා.